ඊළඟට තමයි 101 මා. ඊළඟට ඔබතුමා කියන මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දියගම ග්‍රවුන්ඩ් එකක් හැදුවා. ඒ ග්‍රවුන්ඩ් එකට හෙලිකොප්ටර් එකක් ගියා. කට්ට දාගෙන එක් කරගෙන ගියා. එකට කෑම කෑවා. මම කැමති ඔබතුමාගෙන්ම විස්තරේ සම්පූර්ණයෙන් අහගන්න. සේරම ඩීටේල්ස් වලින්. දනටිස් ඔක්කොම අපි කිය ප්‍රේක්ෂකයන්. ආ හරි. හා දවසක් මට කෝල් එකක් ආවා. රැට හෙට උදේට එන්න කියලා ජනාධිපතිතුමා ලැසිකලා තියෙන හෙලිකොප්ටර් එකක්. ඔව්. හෙලිකොප්ටර් එකෙන් ගිහිල්ලා මේ ග්‍රවුන්ඩ්ස් එක බලන්න. හොමගමනේ. හොමගම. ඔව්. ඉතින් මම ඒ එතුමාට කිව්වා බය නැද්ද මොකද මේ ඒ කාලේ ඒ ටිකා කටි ගන්න කාලේනේ මේ රොකට් එකක් දැම්මත් අපි නෑ යහි නවුනා ජනාධිපති කිව්වා එන්න කියලා. ඉතින් මං කෙටියෙන් කියන්න මං හෙලිකොප්ටර් එකෙන් නැගලා ගියා. එතකොට ජනාධිපතිතුමා තවත් හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා හිටියා ග්‍රවුන්ඩ් එකේ. එතකොට මට පුදුමයි මම විතරයි මේ අමුත්‍ෙක් කැටියට හිටියේ. ඒ ග්‍රවුන්ඩ්ස් එක යුදාමුදාව කට්ටිය සේරම වැඩ කරනවා බුල්ඩෝසර්ස් ඉන්නවා සේ. ඉතින් ලලිත් එන්න කියලා මාට අඬ ගහලා ප්ලෑන් එකක් ඉල්ලුවා මේ ආමි කට්ටිය. ප්ලෑන් එක බලලා මම දැන් උරිසෙන් මේ බලනවා මේ මොකද්ද මේ ජනාධිපතිතුමා උරුහෙසට උඩින් බැලුවා. ඉතින් ජනාධිපතිතුමා ඇහුවා මේ මිලිටරි කට්ටියගෙන් කොහෙද මේ ස්ටේඩියම් එක කියලා. මෙතන කියලා විස්තර කෙරුවා. කීයක් යනවද කියලා ස්ටේඩියම් එකට. 90 මිලියන් යනවායි කිව්වා. ඊට පස්සේ එච්චර යනවද 90 මිලියන්. ඊට පස්සේ ඇහුවා එතන මිලියන් 90ක්. මිලියන් 90ක්. රනින් ට්‍රක් එකකට කොච්චර යනවද කියලා ඇහුවා. 10 මිලියන් යනවායි කිව්වා. මිලියන් 10යි. ඔව්. ඒක නම් එච්චර නැහැ කියලා කිව්වා. මම මෝඩෙක් වගේ කිව්වා මම දෙකම ගන්නම් කියලා. ඒ කියන්නේ මිලියන් 100ක් දෙන්නම් කියලා. ඔව් මිනිත්තු 10ක් මම මිලියන් 100ක් දුන්නා. මිනිත්තු 10කින් මිලියන් 100ක් දුන්නා. ඔව්. දැන් අර මේ සිල්ලර කඩේ ගඳුළු කරනවා වගේ මේක තමයි 100ක්. ඔව් මේක තමයි මේ සිලින්කෝ ශක්තිය. තේරුණාද මගේ සරණ ෆන්ඩ් එකෙන් දුප්පත් මිනිස්සුන්ට දෙනවා මිලියන 25ක්. අපේ පඩියෙන් කපලා. අපේ හැම සේවකයන්ගේ පඩියෙන් කැමැත්තෙන් දෙනවා. මිලියන 20 මේ මිලියන් 100 මේ පිටරියර දුන්නා කියලා ඔබතුමා ගාව රිසිට් පතක් තියෙනවද නැත්නම් මේ වගකීමෙන්ද කියන්නේ හෘද සාක්ෂියත් එක්ක රිසිට් පතක් ඇති දැන් මම අවුරුදු මාස 9ක් ඉරේ හිටියා ඉතින් මේ රිසිට් පත් පුච්චලාද මම දන්නේ මොනවා වෙලාද කියලානේ තේරුණාද ඒක මම දැන් සිඩින්කෝ එකේ මගේ බේල් කන්ඩිෂන්ස් ඇටියට සිඩින්කෝ සමු ව්‍යාපාරයේ කම්පැනි එකට ඇතුල් වෙන්න බෑ බෝඩ් මීටින් එකකට හිට ඉන්න බෑ තීන්දු ගන්න බෑ මොන වගේ බේල් කන්ඩිෂන්ස් මේව. එතකොට දැන් මේ ඉතින් මම පොඩ්ඩක් ඉන්නකෝ. හරි පැහැදිලි. හරිද? දැන් ඊට පස්සේ මම හෙලිකොප්ටර් එකට නැගලා ජනාධිපතිතුමත් එක්ක යනවා ආපහු. කොළඹට. ඇත්තෙම මට බදාගෙන අඬාගෙන ජනාධිපතිතුමා කිව්වා ලලිත් පුදුම මිනිහෙක්. පුදුම යාළුවෙක්. මට මිනිත්තු 10කින් මිලියන 100ක් දුන්නා. මම කවදාක්වත් අමතක කරන්නේ නැහැ. ලලිත්ගේ නම දානවා ස්ටේඩියම් එකට. ජේසමානිය ඩොක්ටර් ලලිත් කොතරාලි කියලා. ස්ටේඩියම් නම දානවා. ඔව්. ඔබතුමාත් ආසර නම දානවා. අප්පා. ඔව්. හරිද? ඔබතුමා කැමති නැද්ද? ඔබතුමාගේ නම ඔබතුමාත් නිකන් හරි කාලෙකින් පොඩගින් ඉවර නැහැ මගේ කතන්දර. හරිද? ග්‍රවුන්ඩ් එක මහින්ද රාජපක්ෂ ස්ටේඩියම් එක. දැන් මං හිරේ ඉන්නකොට මේක විවෘත කළා. මේක විවෘත කරනවා. දැන් මම බලනවා හිරේ ඉන්න ටෙලිවිෂන් එකෙන් මේ ජනාධිපතිතුමා යනවා මේම විවෘත කරනවා. මගේ නම නැහැනේ. කිව්වේ නැහැනේ මම මේ සත්‍යයක් වදුන්නා කියලා. දැන් තමයි මිලියන් 100 ගැන දුක හිතුනේ. ඇත්තරම මේ වැඩසටහන බලන පුරවැසිය කල්පනා කරනවා ඇති. ෂිට්. අපිට මෙහෙම යාළුවෝ නැහැනේ. ඉල්ලුවහම විනාඩි 10කින් මිලියන් 100ක් දෙනවා. ලක්ෂ 1000ක් ගන්නවා. සමහර ගැමියෝ ඉන්නවා කොතරාල මහත්තයා රුපියල් 10ක් ඉල්ල ගන්න බැරි ගැමියෝ හදිසියකට. කොහොම හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරද එහෙම මුදල් ගත්තේ. ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කිසිදු රාජ්‍ය මුදලක් යොදා නොගනිමින් මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංවර්ධන පදනම මගින් ප්‍රතිපාදන සැපීමද විශේෂත්වයකි.
සිනහ මලින් පුහුණු සරසඳන්න එන්න.